දැන් මේ ස්පා කියන වචනේ ලංකාවේ අපිට ටිකක් වෙනස්නේ අපි කියනවා. ඒක ජරාවක්. මාස් මාර්කට් ප්‍රොඩක්ට් එකක් ජාත්‍යන්තරයට යනවනම් ඒ රටවල නිෂ්පාදනය කරන්න ඕනේ, නැත්නම් මාර්ජින් එක මත. අම්මගේ ගෙදර පෑන්ට්‍රි එකේ තමයි පළවෙනි කොස්මෙටික් එක හැදුවේ. අපිට තාම මතකයි කේක් මික්සර් සර මේ පාවිච්චි කරලා වැඩ කරන කට්ටියට, එයාගේ කස්ටමර්ස්ලට ඒ ඉන්ටරක්ෂන් එකේ වෙච්ච විදිය, ඒකෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. අදටත් අපේ ලොකුම ස්ට්‍රෙන්ත් එක තමයි අපේ වටේ ඉන්න මිනිස්සුට. බ්‍රෑන්ඩ් එකක් හදද්දී විශේෂයෙන්ම අපේ වගේ රටක මොකද්ද මුලින්ම හිතන්න ඕනේ? අපේ රට විතර කොහේ ගියත් බ්‍රෑන්ඩ් එකක් හදනවනම් ඔක්කොටම ඉස්සෙල්ලා හිතන්න ඕනේ කවුද කස්ටමර් කියලා. හැමදාම තීරණ වෙනස් කරනවා. ඇයි? අපි ඉන්න ලෝකේ වෙනස් වෙන ලෝකයක්. අපේ අවශ්‍යතාවයල් වෙනස් වෙනවා, අපේ පාරිභෝගික අවස්ථාවල් වෙනස් වෙනවා, අපි වැඩ කරන එන්වායරන්මන්ට් එක වෙනස් වෙනවා, අපි වැඩ කරන රටවල් වල එන්වායරන්මන්ට් වෙනස් වෙනවා. ඉතින් අද ගත්ත තීරණය සමහර වෙලාවකට හෙට ඒ තීරණය වැලිඩ් නැහැ. ඔබ හිතනවාද ලංකාවේ ඉන්න අපිට මේ තීන වාතාවරණයත් එක්ක බිස්නස් කරන්න බෑ? නැත්නම් අමාරුයි. නැත්නම් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ලංකාවේ වගේ තත්වයකදී අමාරුයි ව්‍යාපාරයක් කරන්න කියලා ඔබ හිතනවාද? නැහැ, මම හිතන්නේ ලංකාවේ ඉන්න එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. දියුණු වෙන්න, සාර්ථක වෙන්න අපි හැමෝම ආසයි. දියුණු වෙනවා කියන එකයි සාර්ථක වෙනවා කියන එකයි එකක්ද දෙකක්ද? ඔන්න ඔහොම ප්‍රශ්න. දියුණු වෙන්න කැමති අයට සාර්ථක වෙන්න කැමති අයට තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර අද අපේ මේ කතාබහෙන් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කතාබහ පටන් ගන්න සුදුසුම පුද්ගලයා තමයි අද අපිත් එක්ක මේ ඉන්නේ. අපි ආරාධනා කරා ඔහුට එන්න කියලා අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න. ගොඩක් ආදරෙන් අපි පිළිගන්නවා ශලින් බාරසූරිය. ආයුබෝවන්. ආයුබෝවන්. මුලින්ම මගේ ප්‍රශ්නේ, ශලින් බාලසූරිය තමන්ව හඳුන්වනවට කැමති කොයි විදිහට? හොඳම රසෙක් කියලා කියනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ. දැන් ශලින් බාලසූරිය කියලා කිව්ව ගමන් අපිට මතක් වෙනවනේ බ්‍රෑන්ඩ් එකක් එනවා, බ්‍රෑන්ඩ් එකක්. දැන් ඉස්සරට වඩා තත්ත්ව වෙනස්. දැන් ඉස්සර නම් දන්නෙත් නැහැ සමහර අපි බ්‍රෑන්ඩ් එක දන්නවා. හැබැයි මේ බ්‍රෑන්ඩ් එක අයිති මෙයාට මෙයාට කියලා දන්නේ නැහැ. හැබැයි දැන් තත්ත්ව වෙනස්. එතකොට දැන් ශලින් බාලසූරිය කියලා කිව්ව ගමන් අපිට කෙලින්ම මතක් වෙනවා ස්පාසිලෝන්. නැතර අපිට ඒ ස්පාසිලෝන් ගැන කතා නොකර බෑ. මං ආසෙ මුලින්ම දැනගන්න ස්පා කියන වචනේ. දැන් මේ ස්පා කියන වචනේ ලංකාවේ අපිට ටිකක් වෙනස්නේ අපි කියනවා. ඒක ජරා වචනයක්. අපි එහෙමනේ කලින් දැනගෙන හිටියේ. එතකොට ස්පා සිලෝන්. සිලෝන් එක වෙනස්. ඔව්. ඉස්සරේම තිබ්බා. සිලෝන් එකට ස්පා කියන කොටස ඉස්සරහට දාද්දි බය හිතුනේ නැද්ද? අදසම අපි ඉස්සෙල්ලා මේ බ්‍රෑන්ඩ් එක හදද්දි අපි මේ බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරේ ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න. දැන් ශ්‍රී ලංකාවේ ඒක සාර්ථක යම් කිසි මට්ටමකට ගේන්න අවශ්‍යයි කියලා දැනන් හිටියා. ඒ බ්‍රෑන්ඩ් එකට අපි නම දාද්දි අපිට දේවල් කීපයක් අවශ්‍ය වුණා. එකක් තමයි මේ දෙන්න මේ රිලැක්සේෂන් ඒ පැත්තේ වැඩ කරන බ්‍රෑන්ඩ් එකක් කියලා. ඉතින් ඒ කාලේ අපි පටන් ගත්ත කාලේ මේ ස්පා කියන වචනේ ජාත්‍යන්තර වශයෙන් කියපුවාම තිබ්බ රිලැක්සේෂන්, රිජුවිනේෂන් ඒ ෆීලිං එක. ඉතින් ඒ ෆීලිං එක අපිට අවශ්‍යලා තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍යයි මේකට ඔරිජින් එකක් දෙන්න. කොහෙන්ද මේක එන්නේ කියන එක. දැන් ශ්‍රී ලංකා කියන්නත් පුළුවන්, සිලෝන් කියන්නත් පුළුවන්. ඒ කාලේ ශ්‍රී ලංකා කියපම පොඩ්ඩක් බලපතලයි. Google කරත් තියෙන්නේ බෝම්බයක් ගියා මෙහෙම තියෙනවා, කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා. ඉතින් ඒක වටේ තිබ්බ රූප ටික, ඒක වටේ තිබ්බ නිවුස් ටික හරියට තිබෙන නැහැ. හැබැයි සිලෝන් කියපුවම සිලෝන් ටී සිලෝන් සපය සිලෝන් ස්පයිසස් බොහොම පොසිටිව් දේවල් තිබේ. ඉතින් ඒක තමයි සිලෝන් කියන වචනය ගත්තේ. ඉතින් ස්පා කියන වචනය ගත්තේ අර ජාත්‍යන්තර අපීල් එක මත. හැබැයි ලංකාවේ ඔක ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් කියලා තිබ්බා. අපේ ෂොප්ස් වල වුණත් වැඩ කරන්න කැමති නැහැ කී කී මිනිස්සු මේ ස්පා කියපුවම ගෙදර කට්ටියටවත් කියන්න බෑ මේ යමක් හිතනවා කියලා. ඉතින් දැන් ස්පා සිලෝන් කියන බ්‍රෑන්ඩ් එක දැන් අවුරුදු 15ක් ලංකාවේ තියෙනවා. මං හිතන්නේ අපි මේ ස්පා කියන වචනේ තිබ්බ අර කැත ගතිය පොඩ්ඩක් පොඩ්ඩක් ගොඩක් දුරට අයින් කරලා තියෙන්නේ. මොකද දැන් මිනිස්සු බොහොම ආඩම්බරෙන් කියන මම වැඩ කරන ස්පා සිලෝන් එකේ කියලා. මිනිස්සු අපි අවුට්ලට් වල අරන් පින්තූර ගන්නවා, සෙල්ෆි ගන්නවා, මේ ස්පා සිලෝන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා කියලා කියන. ඉතින් මේ ස්පා කියන වචනේ තිබ්බ අර කැත බව හෝ ඒ ගැන තිබ්බ වැරදි ආකල්පය ගොඩක් දුරට වෙනස් කරලා තියෙනවා කියන කියන්න පුළුවන් අපේ බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් ඒක පොඩි ගමනක් නෙමෙයි, දිගු ගමනක් ආවේ. ඔව්. දැන් එහෙම පටන් ගන්නකොට හිතේ පොඩි චකිතයක්වත් තිබුණ නැද්ද මේක වැරදි කියලා? නැද ඕන අලුත් දේ පටන් ගත්තදී
ගොඩක් කට එකකව කියන මේ ස්පා වචනයට වැඩේ අපි කිව්වම මේ ආයුර්වේද කියන එක අපි මේ ලක්සරි කරන්න යනවා කියලා ගොඩක් දෙනා කියලා කවුද ඔය ගන්දේව ගන්න පිස්සුද ඕක කරන්න බෑ මේ ලංකාවේ හදන ප්‍රොඩක්ට් එක කොහොමද මේ ජාත්‍යන්තරයට ගෙනියන්නේ මේ අපේ මේ පොඩි රටක්නේ ඉතින් ඒ විදිහ නෙගටිව් ගොඩක් එනවා හැබැයි තමාගේ තමා බලන්න ඕනේ තමා ඒ කරන කොන්සෙප්ට් එක ගැන තියෙන විශ්වාසය එන්න ඕනේ මේ මේ ඔපිනියන්ස් වලින් නෙවෙයි හැඟීම් වලින් නෙවෙයි හැබැයි හොඳට මාකට් එක අඳුනගෙන හොඳට ඒ ගැන සමීක්ෂණය කළා හොඳට ඒ ගැන ඉගෙනගෙන ඒ මත කරනකොට ඒකෙන් ඒකෙන් කොන්ෆිඩන්ස් එකක් එනවනේ ඉතින් ඒ මත තමයි අපි ජීවේ හරි මම මෙහෙම අහන්නම් ඔබේ මව ජනත් බාලසෝරි මහත්මිය ජනත් බාලසෝරි මහත්මිය කියලා කියන්නේ මේ බියුටි ඉන්ඩස්ට්‍රි එකේ ඉතාම ඉහළ තලයක හිටපු කෙනෙක් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබ ඇගේ පුත්‍රයා ස්පා සලෝන් පටන් ගන්න නැතුව කෙලින්ම ජනක් නිෂ්පාදනත් එක්ක ඒක දියුණු කරගෙන ඉන්න තිබුණා නම් කියලා. ඇයි ඔබ එහෙම දියුණු කරගෙන ඉන්න තිබ්බනේ ඔබට? එහෙම නැතුව කෙලින්ම මේ ස්පා සලෝන් එකට ආවේ. ජනක් නිෂ්පාදනය දියුණු කිරීම අපි නැවැත්වුවේ නෑ කවදාවත්. අදටත් ජනක් නිෂ්පාදනය ගෙනියන්නේ අපි. ස්පා සලෝන් ගැන හිතුනේ ඒ අපි හිතපු කාලය තුළ මේ රටේ යුද්ධයක් තිබ්බා. මේ රටේ ආර්ථික තත්ත්වය වර්ධනය නොවන තත්ත්වයක් තිබ්බා. ඉතින් අපිට අවශ්‍ය තලයට යන්න අපිට අවශ්‍ය තරුණ කට්ටිය හැටියට ඉස්සරහට යන්න අවශ්‍ය වෙලා තිබ්බ විදිහට යන්න අපි දැනගත්ත මේ රටට වැඩිය ලෝකෙටම යන්න පුළුවන් දෙයක් කරොත් හොඳයි කියලා. ඔන්න මම ඒක ඇහුවේ. දැන් සමහර වෙලාවට අපි හිතමු ව්‍යාපාර පවුල් වලින් පැවතගෙන එන අය සාමාන්‍යයෙන් කරන්නේ එහෙමනේ අම්මලා තාත්තලාගේ ව්‍යාපාරෙ දිගටම අරගෙන යනවා දියුණු කරගෙන යනවා මම කියන්නේ අර ඔබටත් ලේසියෙන්ම ඒ කොහොමත් ඒ තිබ්බ සැප පහසු ජීවිතේ එහෙමම තියාගෙන යන්න තිබුණා නේද ඒ කියන්නේ ඇයි කොතනින්ද ඔබේ සිතුවිල්ල වෙනස් වුනේ කියලා මම නේද මම කියාගෙන අපේක තමයි දැන් අපි මේ ජනත් කියන නිෂ්පාදනය ජාත්‍යන්තරට ගෙන යන්න උත්සාහ කරා සමහර රටවල දැනුත් තියෙනවා හැබැයි සම්පූර්ණ ජාත්‍යන්තරයට ගෙන යන්න බැරි තත්ත්වයක් තිබ්බ මොකෝ ඒක තියෙන්නේ මේ මාස් මාකට් ප්‍රොඩක්ට් එක මාස් මාකට් ප්‍රඩක්ට් එකක් ජාත්‍යන්තරයට යනවනම් ඒ රටවල නිෂ්පාදනය කරන්න ඕනේ නැත්තම් මාර්ජින් එක මත එතනින් තමයි හොයාගත්තේ අපි මොනහරි ජාත්‍යන්තරයට ගෙනියනවනම් ලක්ෂරි ප්‍රඩක්ට් එකක් ගෙනියන්න ඕනේ දැන් තියෙන බ්‍රෑන්ඩ් එක එක්තරා මට්ටමක අපි කරගෙන යනවා ඒ තියෙන බ්‍රෑන්ඩ් එකට ප්‍රතිශන් එකක් තිබ්බා ඉතින් අලුත් දෙයක් කරනවා නම් අලුත් විදියට හිතලා ජාත්‍යන්තරයට හරියන විදියට බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ මත ගෙනියන්න ඕනේ කියලා ඉතින් ඒ දේ හිතලා තමයි බොහොම උනන්දුවෙන් මේක කොහොමද අපි බ්‍රෑන්ඩ් එකක් හදන්නේ ජාත්‍යන්තරේ දිනා ගන්න පුළුවන් කියන එක හිතලා තමයි ස්පාසලෝන් හැදුවේ. ඔබේ මවගින් ඔබේ ජීවිතයට ලබාගත වටිනම දේ මොකක්ද? ගොඩක් දේවල් ලැබුණා. මම හිතන දැන් මම කවදාකවත් මේ කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එකට යනවා කියලා හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. අපේ අයියත් එහෙම තමයි මගේ අපේ co-founder. හැබැයි අපි දැක්කා අපේ මවගේ කැපකිරීම, අපේ මව වැඩ කරපු විදිය, අපේ අම්මගේ ගෙදර පෑන්ට්‍රි එකේ තමයි පළවෙනි කොස්මෙටික් එක හැදුවේ අපිට තාම මතකයි කේක් මික්සර් සර මේ පාවිච්චි කළා ඉතින් අපි ඒක දැක්කම හිතන්නේ ඒකෙන් යම්කිසි දෙයක් ලැබෙන්න ඇති හැබැයි පුද්ගලයෙක් හැටියට මවගෙන් පුද්ගලයෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට මවගෙන් ලැබුණු ලොකුම දේ තමයි මව මිනිස්සුන්ට සලකපු හැටි වැඩ කරන කට්ටියට එයාගේ කස්ටමර්ස්ලට ඒ ඉන්ටරැක්ෂන් එකේ වෙච්ච විදිය ඒකෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. අදටත් අපේ ලොකුම ස්ට්‍රෙන්ත් එක තමයි අපේ වටේ ඉන්න මිනිස්සු ටික. අපේ වටේ මිනිස්සුන් ටිකයි ඒගොල්ලෝ සලකන විදියයි අපි ඉගෙන ගත්තේ අම්මගෙන් තමයි. ඔබට කේන් තියෙනවා? ඔව්. මොන වගේ අවස්ථාවල් වල? එක එක අවස්ථාවල් වල කේන් තියෙනවා. හැබැයි මම පුද්ගලයෙක් හැටියට ගත්තොත් මිනිස්සුන් ඇහුවොත් ඔෆිස් එකට එන්නත් ඇහුවොත් කියයි ගොඩක් දුරට මම කාම් පුද්ගලෙක්. හා කේන්ති යන අවස්ථාවල් තියෙනවා කේන්ති ගියාට ඒ අවස්ථාවට විතරයි හරි දැන් මේ වගේ ව්‍යාපාරයක් කරනකොට ජාත්‍යන්තරට ගිය ව්‍යාපාරයක් කරනකොට සම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබ ගත කරන්නේ හරි ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එකක් කියලා එහෙමද නෑ ගොඩක් වැඩ කරනවා තමයි හැබැයි මම මේ වැඩ කියලා කියන එක මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් එක හෝ මේ කරනගෙන යන ව්‍යාපාරය හෝ ඒ වටේ තියෙන සියලුම දේවල් වුණත් මම බොහොම ආසාවෙන් කරන්නේ යම් කිසි මේ ජය ගන්න අවශ්‍ය දේවල් UI ඉදිරියට යන්න අවශ්‍ය ඒක නිකන් චැලෙන්ජර් එකක් විදිහට තියෙනවා. ඉතින් උදේට නැගිට්ටාම යම් කිසි උද්‍යෝගයක් තියෙනවා මේ
අද ගිල්ල මේ කරන්න ඕනේ කියලා. ඉතින් අර when you love what you do ඒක තියා වෙනස්නේ. ඉතින් වැඩ තියෙනවා නම් තමයි ස්ට්‍රෙස් වෙනවා නම් තමයි වෙලා වෙලාට හැබැයි ඒකේ ආතල්යක් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් හදද්දී විශේෂයෙන්ම අපේ වගේ රටක මොකද්ද මුලින්ම හිතන්න ඕනේද? අපේ රට විතර කොහේ ගියත් බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා හිතන්න ඕනේ කවුද කස්ටමර් කියලා. කවුද කස්ටමර් කියලා හිතලා මේ කස්ටමර්ට මේ පුද්ගලයාට මං ලබා දෙන යම්කිසි ප්‍රොඩක්ට් එකකින් හෝ සර්විස් එකකින් ඒ පුද්ගලයාගේ ජීවිතේට ඉම්පැක්ට් වෙන්නේ කොහොමද කියලා. ඔබ අපිට ඕන විදිහට ඕන ප්‍රොඩක්ට් එකක් ඕන සර්විස් එකක් හදන්න පුළුවන්. හැබැයි ඒ කාගේ හරි ජීවිතේට ඉම්පැක්ට් එකක් නැත්නම් කාගේ හරි ජීවිතේට බෙනිෆිට් එකක් නැත්නම් කවුද සල්ලි දෙල ගන්නෙ? ඉතින් ඕන බ්‍රෑන්ඩ් එකක් හදද්දී තමා ගැන හිතන්නේ නැතුව ඔක්කොට පිස්සල කස්ටමර් ගැන තමයි හිතන්නේ. දැන් ස්පා සලොන් හදද්දිත් මේක එක පාට වෙච්ච දෙයක් නෙමෙයි මේ ප්ලෑනින් තියෙනවානේ. ඉතින් එතකොට මුලින්ම ස්පා සලොන් බ්‍රෑන්ඩ් එක හදද්දී ඔබට තිබ්බ ප්‍රධානම අභියෝගය උනේ මොකක්ද? අපි ගොඩාක් රිසර්ච් කරා මේ බ්‍රෑන්ඩ් එකට බ්‍රෑන්ඩ් ජාත්‍යන්තරයට යන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකට අවශ්‍ය කොටස් ටික මොනවද කියලා. අපි ඉස්සෙල්ලා හිතන්නේ තියෙන්නේ මේ අවශ්‍ය කොටස් ටික ජාත්‍යන්තරයට යන නිසා ජාත්‍යන්තරෙන් ඉගෙනගෙන ඒක ඇවිල්ලා මෙතන ආය ඇසෙම්බල් කරන්න ඕනේ. අපි ඒක හිතලා ඒක ට්‍රයි කළා. අපි දැනගත්තා ඒක කිසිම වෙනසක් නැහැ. ඉතින් අපි දැනගත්තා මේ එළියට යනවා නම් යම් කිසි වෙනසක් තියෙන ප්‍රොඩක්ට් එකක් කරන්න ඕනේ, යම් කිසි වෙනසක් තියෙන කොන්සෙප්ට් එකක් කරන්න ඕනේ. එතකොට තමයි අපි දැනගත්තා මේ අපේ ලංකාවේ තියෙනවා කියලා මේ බොහොම ලස්සන දේවල් ලෝකේ දැකලා නැති. ඉතින් ඒ පැත්තෙන් යන එකෙන් ලොකු වෙනසක් ලොකු එතන ගිහිල්ලා යුනීක්ලි අපිට ඉන්න පුළුවන් කියලා අපි හොයාගත්තා. ඉතින් එතනදී බැලුවේ ඒ අපේ මේ තියෙන සම්පත්, අපේ මේ තියෙන වෙනස, අපේ මේ තියෙන සංස්කෘතිය ඔක්කොම එක්කව කරගෙන බ්‍රෑන්ඩ් එකක් කොහොමද හදන්න කියලා තමයි හෙව්වේ. ඉතින් ඊට පස්සේ මේ සියල්ලම කරන්න පළවෙනි හේතුව තමයි අපි ලෝකයේ කොහෙද යන්නේ කියලා බලාගත්තා. අපි ඒ කාලේ දැනගත්ත ලෝකයේ මේ ග්‍රීන් රෙවලූෂන් එකක් පටන් ගත්තා. නැචරල් ප්‍රොඩක්ට්ස් හොයනවා, නැචරල් සයන්සස් හොයනවා. එතනදී අපි දැනගත්තා හොඳ ලින්ක්යක් තියෙනවා අපේ ආයුර්වේද තියෙනවා. ඊළඟට දැක්කා මේ ලක්සරි කියන එක ඉස්සෙල්ල උසස්ම මට්ටමේ විතරයි හෙව්වා. දැන් හැමෝම ලක්සරි එකේ යම් කිසි කොටසක් ඕනේ විඳින්න කියලා. ඉතින් ඒ දෙක ආශ්‍රයෙන් අපේ ලංකාවේ තියෙන දේවල් මේ උපයෝගී කරගෙන තමයි මේ බ්‍රෑන්ඩ් එක ගෙනාවේ. දැන් ප්‍රොඩක්ට් එකක් හදද්දී ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකද ප්‍රධාන? නැත්නම් ගොඩක් වෙලාවට දැන් කියනවා මේ මාකටිං, හැමදේම මාකටිං කියලා. මාකටිං ස්ට්‍රැටජි එකත් පවර්ෆුල් වෙන්න ඕනද නැත්නම් ක්වොලිටි එක විතරද මේන් වෙන්නේ? මේක වැඩේ. දැන් කොච්චර හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කරත් මාකටිං නැතුව මිනිස්සු ඒක ගැන දන්නේ නැත්තම් අපිට ප්‍රොඩක්ට් එකේ ගෙදර තියාගෙන විඳින්න තමයි වෙන්නේ. අනිත් පැත්ත තමයි කොච්චර හොඳ මාකටිං කරත් තමාගේ ප්‍රොඩක්ට් එක හොඳ නැත්තම් මේ පාරිභෝගිකයරි ගියාට පස්සේ කාලයක් ඇදී පාරිභෝගිකයා රිජෙක්ට් කරනවා. අනිත් එක ඉස්සර වගේ නෙමෙයි. දැන් පාරිභෝගිකයයි බ්‍රෑන්ඩ් එකයි අතර තියෙන ඩයලොග් එක දෙපැත්තෙන් වෙනවා. පාරිභෝගිකයා ඩිරෙක්ට්ලි බ්‍රෑන්ඩ් එකට කතා කරන්න පුළුවන් සෝෂල් මීඩියා හරහා, බ්‍රෑන්ඩ් එකට ඩිරෙක්ට්ලි පාරිභෝගිකයාට කතා කරන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට බොරු කරන්න බෑ. ඉතින් මාකටින් අත්‍යවශ්‍යයි, නැත්නම් මෙසේජ් එක ගෙනියන්න බෑ. හැබැයි ක්වොලිටි එක තියෙන්න ඕනේ, නැත්නම් පාරිභෝගිකයා රිජෙක්ට් කරනවා. දැන් පාරිභෝගික අදහස් ගොඩක් ඔබට ලැබෙනවා ඇතිනේ. එහෙම ලැබුණ අදහස් ක්‍රියාත්මක කරලා තියෙනවද? ඔව්, අපි මේ දිගින් දිගටම පාරිභෝගික අදහස් ගන්නවා. ඉතින් බ්‍රෑන්ඩ් එකක් ඇටි සර්විස් එකක් ඇටියට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාරිභෝගිකයාගේ ජීවිතයට අපි කොහොමද ඉම්පැක්ට් වෙන්නේ කියන එක තමයි ලොකුම දේ. ඉතින් ලොකු දේවල් මේ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවල් මත අදහස් වෙනවා. ඒ පොඩි පොඩි දේවල් වුණා මේ මූඩිය අපිට හරියන්නේ නැහැ, මේ ග්ලාස් බොටල් එක මේ වාෂ්රූම් එක ගියම වැටෙනවා කැඩෙනවා, මේක බර වැඩි, පොඩි පොඩි දේවල් ඉඳන් ලොකු ලොකු දේවල් වෙනකම් පාරිභෝගිකයන් අපි ෆීඩ්බැක් ගන්නවා. ඒ ෆීඩ්බැක් එක ගොඩාක් වටිනවා. මොකෝ මිනිස්සු ගොඩක් වෙනස් නැහැ එකින් එකට. එක්කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා, ඒ ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඉතින් ඒක මිනිස්සුන්ගෙන් ඒ ෆීඩ්බැක් එක ගන්න එක අත්‍යවශ්‍යයි. දැන් ස්පා සලොන් බ්‍රෑන්ඩ් එක හදද්දී හැදුවට පස්සෙත් ගත්ත තීරණයක් වෙනස් කළා හෝ මේ තීරණය වැරදුනා කියලා එහෙම තීරණ තියෙනවද? හැමදාම තීරණ වෙනස් කරනවා. හැමදාම? හැමදාම තීරණ වෙනස් කරනවා. ඇයි? අපි ඉන්න ලෝකේ වෙනස් වෙන ලෝකයක්. අපේ අවශ්‍යතාවයල් වෙනස් වෙනවා, අපේ පාරිභෝගික අවස්ථාවල් වෙනස් වෙනවා, අපි වැඩ කරන එන්වයරන්මන්ට් එක වෙනස් වෙනවා, අපි වැඩ කරන රටවල් වල එන්වයරන්මන්ට් වෙනස් වෙනවා. ඉතින් අද ගත්ත තීරණය සමහර වෙලාවකට හෙට ඒ තීරණය වැලිඩ් නැහැ.
දැන් හිතන්න කෝවිඩ්වල ඉස්සර ඉස් කෝවිඩ්වලට ඉස්සර ගත සියලුම තීරණ වගේ වෙනස් වුණානි. ඊට පස්සේ වෙනස් වෙලා අපි මේ පෝස්ට් කෝවිඩ් කාලේ අපි වැඩ කරන විදිහත් වෙනස්. ඉතින් හැමදාම වෙන වෙන තීරණ වෙනස් වෙනවා. සමහර දේවල් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙන්න පුළුවන් කියන ආකල්පේ නැත්තම් මේ මයින්ඩ්සෙට් එක තියාගන්න ඕනේ. මොකද ඇජයිල් වුන් නැත්තම් කාලෙත් එක්ක වෙනස් වුන් නැත්තම් මේ කාලේ බිස්නස් කරන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ. මොකද සමාජයේ අදහසම අල්ලන් ඉන්න බෑ මේක. වෙනස් වෙන පරිභෝගියත් එක්ක වෙනස් වෙන ක්ලයිමට් එකත් ඇටියට වෙනස් වෙන අවශ්‍යතාවයන් මත අපිත් වෙනස් වෙන්න ඕනේ. දැන් නිකන් හිතමු මං ආසයි ව්‍යාපාරයක් පටන් ගන්න. මං ගාව ලොකු මුදලකුත් නැහැ. ලොකුවට ක්‍රියේටිව් අදහසුත් නැහැ කියලා. අන්න එහෙම අය. මොකද දැන් මේ ඔබ වගේ අයගේ කතාවල් ගොඩක් අය අහන්න දකින්න ආසයි. මොකද ජීවිතේ දියුණු වෙන්න ඕනේ හින්දා. අන්න ඒ අයට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න බලන් ඉන්න අයට ඔබට දෙන්න පුළුවන් හොඳම උපදෙස මොකද්ද? අදහසකුත් නැත්තම් කරන්න යම් කිසි ක්‍රියේටිව් පැත්තකුත් නැත්තම් ගිහිල්ලා ජොබ් එකක් කරන්න. ඇයි? ඒ කියන්නේ තාම තමාට ඒක ඇවිල්ලා නැහැ. ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් ලෝකේ. හැමෝම ඔන්ටර්ප්‍රනර්ස්ලා වෙන්න ඕනේ. හැමෝම ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හැමෝම මේ බිස්නස් කරන්න ඕනේ. බිස්නස් කරන එක හැමෝටම නෙවෙයි. එකක්. අනිත් එක තමයි ඒ යම්කිසි අදහස හෝ යම්කිසි අවශ්‍යතා මේ යම්කිසි බ්‍රෑන්ඩ් එක ලොන්ච් කරන අවශ්‍යතාවයල් තමාට ලැබෙන්න ඉස්සෙල්ලා යම්කිසි කාලයක් තියෙනවා. ඉතින් මේ ස්කෝල් ලෙවල්ල නිකන් හිතේ තියෙන නෑ මම මේ බිස්නස් ඐඩියාවක් කෙනකන් ඉන්නේ, මම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කෙන. ඒක තේරුවන්නේ. වැඩේ කියන්නේ මොන හරි කරන්න ඕන වැඩේට බහින්. මොන හරි විදියකට මොන හරි පටන් ගන්න. යම්කිසි ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් එකක් කරන්න ඕන, ඒ ඉන්ඩස්ට්‍රි එක ගිහලා ඉස්සෙල්ලා වැඩ කරන්න. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන, ෆැෂන් බ්‍රෑන්ඩ් එකක ගිහලා වැඩ කරන්න. කොස්මෙටික් කරන්න, කොස්මෙටික් බ්‍රෑන්ඩ් එකක ගිහලා වැඩ කරන්න. තමාට එක්ස්පීරියන්සස් ගන්න. එක්ස්පීරියන්සස් මත ඉගෙන ගන්න දේවල් මත තමයි මේ අදහස් එන්නේ. ගෙදර ඉඳන් ඉල්ල අදහස් එන්නේ නැහැ. ඉතින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න ඕන නම් හොඳයි. හැබැයි ගෙදර ඉඳන් ඉන්න එපා. එළියට ගිහලා වැඩ කරන්න, වෙනස් දේවල් කරන්න, දේවල් නිර්මාණය කරන්න. එතකොට ඒ ස්පෙෂල් දේ එයි. දැන් ඊට පස්සේ සමහර අයට එන ප්‍රශ්නයක් තමයි ලංකාවේ ව්‍යාපාර කරන්න බෑ, ලංකාවේ ඉඳලා බිස්නස් කරන්න බෑ, ලංකාවේ තියෙන වාතාවරණය මේ ආර්ථික තත්ත්වය හරියන්නේ නැහැ, බිස්නස් කරොත් පාඩුයි, නැත්නම් අපිට ලොකු ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඔබ හිතනවාද ලංකාවේ ඉන්න අපිට මේ තියෙන වාතාවරණයත් එක්ක බිස්නස් කරන්න බෑ, නැත්නම් අමාරුයි, නැත්නම් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ලංකාවේ වගේ තත්ත්වයකදී අමාරුයි ව්‍යාපාරයක් කරන්න කියලා ඔබ හිතනවාද? නෑ, මම හිතන්නේ ලංකාවේ ඉන්න එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මම මේක අවුරුදු 15ක් තිස්සේ කියනවා, ලංකාවේ බිස්නස් එකක් කරන්න ඕන නම් ලංකාවේ සයිස් එක ගත්තම සයිස් එකකින් පොඩි. ඉතින් ඒ කියන්නේ බිස්නස් එකක් කරන්, බ්‍රෑන්ඩ් එකක් කරන්, ඉන්කියුබේට් කරලා ගෙනියන්න පුළුවන් හැකියාව ලේසි. ලංකාවේ සමහර බිස්නස් වලට අවශ්‍ය ෆැසිලිටීස් නැති එකත් ඇඩ්වාන්ටේජ් එකක්. ඒකින්ද තමයි ගොඩක් අය මේ බිස්නස් එකට බැහැලා නැත්තේ. ඉතින් තමාට ඒ බිස්නස් එකට බහින්න පුළුවන් නම් දැන් වෙන කවුරුත් එන්නේ ඉස්සෙල්ලා. මොකද දැන් ඉන්ටර්නැෂනල් මාකට්ස් වල ගියාම හැම ඉන්ඩස්ට්‍රි එකෙම ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඇයි? එන්නේ එන්ට්‍රි බැරියර්ස් ලෝ. එන්ට්‍රි බැරියර්ස් හයි තැන් වල තමාට ඒක හදාගන්න තමාට බහින්න පුළුවන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් තමාගේ බිස්නස් එක, තමාගේ බිස්නස් ඐඩියා ගෙනියන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැත්තම් හදන්න එක. කීප දෙනෙක් කරන් හද. මම එක්සැම්පල් එකක් දෙන්න. අපි දැන් හයියන් කොස්මෙටික්ස් පටන් ගමන් අපි දැන් බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරලා බැලුවා. දැන් බ්‍රෑන්ඩ් මේක විකුණන්න තැනක් නැහැ. මොකෝ ඒ කාලේ කොස්මෙටික් වික්කේ අඩුම මේ සුපර් මාකට් වල, අර ෆැන්සි ගුඩ් ෂොප් වල. හැබැයි ඒ ලක්සරි තැන් වලට ඒක ෆිට්ුන්නේ නැහැ. ඉතින් අපේ චැනල් එකක් අපි හැදුවා. අපි කවදාකවත් කොස්මෙටික්ස් වික්කේ නැත් තැන් වලට ගියා. ඉතින් තමාට අවශ්‍ය වාතාවරණ නැත්තම් වාසාවනේ හදන්න. මේ රට පොඩි ඇති ඒ විදිහ දෙයක් කරන්න. සම මේ ලොකු ඩෙවලප් රටවල් වල කරන්න බෑ. ඒ එකක්. අනිත් එක තමයි මේ ආකල්පයක් තියෙනවා මේ පුංචි ලංකාවෙන් දෙයක් ලෝකෙට ගෙන යන්න බෑ, හරි අමාරුයි, කවුද ගණන් ගන්නෙ ඔක්කොම කියලා. ලෝකේ දැන් මේ සෝෂල් මීඩියා ඊරයකේ, කනෙක්ටඩ් ඊරයකේ ඉන්නේ බොහොම ඉන්ට්‍රස්ටිං තැනක. හැමෝම අලුත් දෙයක් වෙනවා. අපිත් බලන්න ෆෝන් එකකටම අලුත් දෙයක් වෙනවා. මොකද හැමදේම දැන් මොන ලෝ මේ රටෙන් ආවත් එක වගේ වෙලා තියෙනවා. ඉතින් වෙනස් දේවල් හොයනවා. අපේ මේ පුංචි ලංකාව අවුරුදු ගාණක් තිස්සේ යුද්ධෙක හිටියා. ඊට පස්සේ සැඟවිලා තිබ්බා. අපේ මේ පුංචි ලංකාවේ තියෙන දේවල් ගැන ලෝකෙ දන්නේ නැහැ.
අපේ ආට් ගැන දන්නේ නැහැ, අපේ කල්ච ගැන දන්නේ නැහැ, අපේ පස්වල වැවෙන දේවල් ගැන වැඩිය දන්නේ නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් තමයි දන්නේ. ඉතින් මේ අපේ ලෝකෙට මේ වෙනස් කියලා පෙන්වන්න දේවල් ගොඩාක් තියෙනවා මේ පුංචි රටේ. ඉතින් ඒව අරගෙන බ්‍රෑන්ඩ්ස් හදලා ලෝකෙට ගෙනියන්න ලොකු අවස්ථාවක් තියෙනවා අපේ ලංකාවේ ඔන්ටර්ප්‍රනර්ස්ලට. පොඩ්ඩක් හිතන්න මේ අපිට දායාද වෙලා තියෙන මේ ලස්සන රට අපිට කොච්චර දේවල් දෙන්න තියෙනවද. නැංග ස්පාසිලොන් ෂෝරූම් එකට ගියහම හරිම කලර්ෆුල්නේ, හරි ලස්සනයි, නිකන් වෙනස් විදිහේ පාට පාට පාට. ඒ කියන්නේ ඒකත් වෙනස්, අර ඔබ කිව්වා වගේ වෙනස් විදිහට හිතලා කරපු දෙයක් වෙන්නේ නැති. හැබැයි අර සමහරලාට අපි දකින්නේ තනි පාටක්, පාට දෙකක් අන්නේ එහෙමනේ. ඇයි ඔබ එම පාට පාට ලෝකෙකට ගියේ? මෙතනත් උනේ අපි ජාත්‍යන්තරයට යනවා නම් වෙනස් විදිහට යන්න අවශ්‍යයි. නැත්නම් අපිව නොටිස් වෙන්නේ, අපිව අර අර මේ තියෙන ක්‍රවුඩ් එක ඇතුළේ සැඟවිලා යනවා. දැන් යුරෝපයේ සමහර රටවලට මං ගියාමත් ෂොපින් මෝල් වල යද්දි කොස්මටික් ෆ්ලෝර් එකට ගියාම ඔක්කොම සුදු පාට, සිල්වර් පාට, ගෝල්ඩ් පොඩ්ඩක් තියෙනවා, බේජ් පාට, කළු පාට. ඊට පස්සේ පාසලොන් ෂොප් එකට එනවා, මෙන්න පාට වල් මල් සුවඳ ඔක්කොම ගොඩක් වෙනස්. අනේ ඒකින්ද තමයි අපිව නොටිස් වෙන්නේ, ඒකින්ද තමයි අපිව කැපිලා පෙනෙන්නේ. ඉතින් කැපිලා පෙනෙන නොටිස් වුණේ නැත්තම් අපි සැඟ වෙලා යනවා. අනිත් එක මේ සියල්ලම අපේ ශාසනන් ෂොප් එක ගිහිල්ලා බලන්න, කැටයන් වේවා, මල් වේවා, පාට වේවා, සුවඳ වේවා, මේ සියල්ලම අපේ රටේ. ඔව් මම අහන්නේ කැටයමුත් එහෙම. දැන් ඒක දැක්කම එකපාරට ඔය ස්පාසිරුනේ ටික මුල් දවසර දැක්කම මට මතක් වුණේ කැටයක්, අපේ කැටයක්. ඒතකොට ඒ අපේකම තමයි ඔබ ආදේශ කරගෙන තියෙන්නේ. ඒක තමයි අර ඔතෙන්ටිසිටි කියන එක බොහොම වැදගත්. මේක මේ අපේ රටෙන් අපිම කරලා ලෝකෙට ගෙනියන දෙයක් නිසා මේ ලෝකෙන් ඒක වැළඳ ගන්න විදිහත් වෙනස්. ආ මේ මේක මේ මේ රටෙන්, මේක මේගොල්ලෝගේ සංස්කෘතිය. ඉතින් ඒ ඒ වටේ තියෙන කතන්දර, ඒ වටේ මවන රූප, ඒ සියල්ලම බොහොම වැදගත් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන එක මේ කාලේ. ඉතින් අපි බොහොම වාසනාවන්තයි මේ රටේ ඉපදිච්ච එක. මේ වෙනකොට ඔබේ ප්‍රියතම ස්පාසිලොන් ප්‍රොඩක්ට් එක මොකක්ද? ඒකනේ අර මේ තාත්තා කෙනෙක්ගෙන් ආදරේම ළමයා කවුද කියලා අහනවා වගේ අද. මෙම නිතර පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වගේ තියෙනවා. වයිට් රයිස් රේන්ජ් එක මම හැමදාම වගේ පාවිච්චි කරනවා. ෆ්‍රැන්කින්සන්ස් රේන්ජ් එක මම හැමදාම වගේ පාවිච්චි කරනවා. හැබැයි ඩී ස්ට්‍රෙස් රේන්ජ් එක මං කියන්නම් මගේ ප්‍රියතම රේන්ජ් එක කියලා. මොකද මම ගොඩක් ට්‍රැවල් කරනවා මේ අපේ ජාත්‍යන්තර ස්ටෝර්ස් ගොඩක් තියෙන නිසා. ඉතින් ඩී ස්ට්‍රෙස් රේන්ජ් එක මම නිතර අරන් යනවා යන තැන. ඒකෙන් යම් කිසි ඇංගලට ෆිට් එකක් තියෙනවා. අර අර ට්‍රැවල් වෙත් කරද්දි තියෙන ට්‍රැවල් ෆැටිග් එක අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඒවා තමයි. ඉතින් එකක් තෝරගන්න කිව්ව ඩිස්ට්‍රෙස් රේන්ජ් එක තමයි. දැන් මේ ළඟදිම මේ මෑතකදී මේ වැඩසටහන පටිගත කරන මම එහෙම කියන්නේ මොකද අපි වැඩසටහන ඔබ බලනකොට සමහර තවත් අලුත් ප්‍රොඩක්ට් එකක් එළියට අවිලා තියෙවිද දන්නේ නැහැ. හැබැයි වැඩසටහන අපි පටිගත කරනකොට අවිලා තියෙන නවතම එක තමයි රබුටන් එකතු කරගෙන ඔබ ප්‍රොඩක්ට් එකක් අවුට් කරලා තිනවා. අපි ඒක දැනගන්න කැමතියි. ඉතින් රමුටන් යන් ලෝටස් කියලා. ඒ කියන්නේ රමුටන් උයි නෙළුම් මලුයි පාවිච්චි කරලා කරන ප්‍රොඩක්ට් එක. මේක සංවේදී සමට කරන ප්‍රොඩක්ට් එක. දැන් සංවේදී සම කියද්දී ඒ සංවේදී සම තියෙන කට්ටියට බොහොම අමාරුයි ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. මුකුත් ගන්න බෑ කියන කට්ටියක් ඉන්නවා. ගාපම රත් වෙනවා කියලා, ඇක්නි එනවා කියනවා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මේක පටන් ගත්තේ. ගොඩක් පරීක්ෂණ කළා හොයාගත්ත දෙයක් තමයි රමුටන් ගෙඩියෙන් නෙවෙයි රබුටන් කොලෙන් එන එක්ස්ට්‍රැක්ට් එක තියෙනවා. රෙටිනෝල් හා සමාන දෙයක්. ඒ කියන්නේ ඇන්ටි ඒජින් බෙනිෆිට් තියෙන ඒවා. ඒකයි මේ ලෝටස්, ඒ කියන්නේ නෙළුම් මලේ නැක්ටෙන් තියෙන සෙල් එක්ස්ට්‍රැක්ට් එකකින් තියෙන බෙනිෆිට් එක පාවිච්චි කරලා තමයි අපි මේ ප්‍රොඩක්ට් එක හදන්නේ. විශේෂයෙන් ඊට අමතර ගොඩක් වයිටමින්ස් එහෙම තියෙනවා. විශේෂයෙන් කරන්න සංවේදී සම තියෙන අයට ප්‍රඩක්ට් එක ලෝන්ච් කළ දැන් සුමානයක් විතර ඇති. දැන්ටම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් අපි ආසයි මේ විදිහ දෙයක් කරන්න. මොකෝ මේ ඒ සංවිධ සම කියන කට්ටියට කතා කරන්නේ නැහැ ගොඩක් දෙනෙක්. ඒගොල්ලන්ට ගොඩක් ප්‍රඩක්ට් නැහැ. තිබ්බත් තියෙන බොහොම ගණන් ඉන්ටර්නැෂනල් ප්‍රඩක්ට්. ඉතින් ලෝකල් ප්‍රඩක්ට් එකක් අපිට ලබා දෙන්න පුළුවන් එක ගැන බොහොම සතුටුයි. දැන් සාමාන්‍යයෙන් දැන් ඔය ක්‍රීම්නේ අපි ගත්තාම රූපලාවන්‍ය ගැන කතා කරනකොට මුලින්ම අපිට මතක් වෙන්නේ ක්‍රීම්. හැබැයි ඔය ක්‍රීම් වලට එහා ගිය දෙයක් ස්පාසිලොන් එකේ තියෙනවානේ. ඒ කියන්නේ දැන් ෂැම්පෝ මං කියන්නේ එහෙම නෙමෙයි. අර දැන් හිතන්නේ දැන් ඔර ඔබ කිව්වා වගේ අර මං මේ වැඩසටහන පටිගත කරන්න කලින් ඔර ඔබට කිව්වා වගේ අර ස්ට්‍රෙස් වලට වෙනම ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක් තියෙනවා. ඇයි එහෙම හිතුවේ? ඒ කියන්නේ මෙන්න මේ කියන්නේ අපි ක්‍රීම් ව යනවා නැත්නම් මේ සම ගැන විතරක් නෙවෙයි අපි ඊට එහෙන් දෙයක් හිතන්න ඕනේ කියලා. දැන් එහෙම හිතලා පටන් ගත්තේ
ස්පාසිලෝන් ගත්තම අපි ස්කින් කෑ බ්‍රෑන්් එකක් පමණක් නොවේ. අපි මේ ආයුර්වේද බේස් කරගෙන කරන බ්‍රෑන්්ඩක් නිසා ආයුර්වේද හිතපුවාම කියන්නේ බැලන්ස් ගැන. අපි බැලන්ස් එකේ අපි හිටියොත් අපේ සියලුම දේවල් ඒ අර හොඳම තත්ත්වයට නැත්නම් අර අයිඩියල්ම තත්ත්වයට යනවා කියලා. ඒ කියන්නේ අපේ මේ හිතන විදිය වේවා, අපේ සෞඛ්‍ය වේවා, අපේ සම වේවා, අපේ කොණ්ඩේ වේවා, ඒ සියල්ලම. ඒකින්ද අපි බලන්නේ මේ ස්කින් කෙයාර් කියන පැත්ත විතරක් නෙමෙයි, අපි මේ ඕවරෝල් වෙල්නස් කියන පැත්තත් මේ දිනෙන් දින තමාගේ ජීවන රටාව, තමා ජීවත් වෙන විදිය ගැනත් බලනවා. ඉතින් ඒ පැත්තෙන් අපි මේ ස්ලීප් කියන දෙයයි ඩිස්ට්‍රෙස් කියන දෙය විශේෂයෙන් අපේ ඉන්ටර්නැෂනල් බෙස්ට් සෙලින් රේන්ජස් දෙක. මොකෝ කොහේ ලෝකෙ ගියත් මිනිස්සුන්ට හරියට බුදිය ගන්න නැහැ, නැත හරියට නිින්ද යන්නේ, සුව නිින්දක් ලැබෙන්නේ නැහැ, හැමෝම කියන ස්ට්‍රෙස් කියලා. ඉතින් ඒගොල්ලන්ට මේ ආයුර්වේදෙන් හොයාගත්ත ඉංග්‍රීඩියන්ස් වලින් උයි නූතන සයන්ස් වලින් හොයාගත්ත ඉංග්‍රීඩියන්ස් එකට එකව කළා තමයි මේ රේන්ජස් කරන්නේ. ඉතින් අපි බලනවා මිනිස්සුන්ට ආයෙත් මේ අපේ පාරිභෝගිකයාගේ ජීවිතයට දෙන්න පුළුවන් හොඳම දේවල් මොනවාද, ඒක කොහොමද අප ආයුර්වේදෙන් දෙන්නේ අලුත් විදියට කියලා, ඒ මත තමයි අපි මේ රේන්ජස් හදන්නේ. හදයි. දැන් ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ව්‍යාපාරයක් පටන් ගන්නකොට ප්ලෑන් B එකක් තියෙන්න ඕන. ඔබට තිබුණාද ප්ලෑන් B එකක්? එහෙම කියලාම නෑ. ඉතින් අපේ ප්ලෑන් B එක එනං ඉතින් ජනත් අපි ජනත් කරගෙන යන අතරතුරේ ස්පාසිලෝන් කරපු හින්දා ප්ලෑන් B එකක් තියෙන එක නරක නෑ ඕන වෙලාවක. හැබැයි ප්ලෑන් B එක මත වැඩි ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව තමා කොන්ෆිඩෙන්ට්ලි යන්න ඕනේ කරන දෙයට. මොකද සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට අලුත් බ්‍රෑන්ඩ් එකක් අලුත් සර්විස් එකක් පටන් ගත්තම ඒ මත ෆයිට් කරන්න ඕනේ අවුරුදු 3ක්වත් යම්කිසි මට්ටමකට ගේන යම්කිසි බ්‍රෑන්ඩයක් එස්ටැබ්ලිෂ් කරන්න. දැන් මේ අපි මේ ලංකාවේ කරලා තියෙන ෆයිට් එකයි රටවල් ගොඩක් කරලා තියෙන ෆයිට් එකයි අපි නිතර නිතර අලුත් රටකට ගියාම ආයෙ පටන් ගන්න ඔය වැඩේ. ඉතින් ඒ ෆයිට් එකෙන් තියෙන ජවය පොඩ්ඩක් අඩු වෙනවා අර ප්ලෑන් B එක ගැන හිත හිටියොත්. ඉතින් ප්ලෑන් B එකක් තිබ්බත් තියෙන එක ප්ලෑන් නෑ කියලා හිතාගෙන ඉස්සරහට දුවන එක තමයි හොඳ. මට කියන්න ඔබ ෆ්‍රී ටයිම් එක හිතන්නේ බිස්නස් එක ගැන. මෙහෙමයි, තමා කරන දේ ගැන තමාට යම්කිසි ආදරයක් තියෙනවනම් ඒකෙන් තමාට යම්කිසි දේ දැනෙනවා නම් තමා හිතන හැම දෙයක්ම වෙනස් වෙනවා. තමා ලෝකෙ දිහා බලන විදිහත් වෙනස් වෙනවා. දැන් මම ලෝකෙ දිහා බලන්නේ මාකට කෙනෙක් හැටියට, ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් හැටියට. ඉතින් රෙස්ටෝරන්ට් එකට ගියත් කවුරු හරි ඕඩර් කරන විදිය, යම් කිසි දෙයක් ප්ලේස් කළ විදිය, බෝඩ්ස් දාලා තියෙන විදිය, ෂොපින් මෝල් එකට ගියත්, වෙන විනෝදට වෙන කොහේ හරි ගියත්, ඉතින් මම ලෝකෙ දිහා බලන විදිය වෙනස්. ඉතින් විවිධ දේවල් වලින් අදහස් වෙනවා. එදා මේ මම රට නිව්යෝක් වල හිටියේ, මේ හිඟන කෙනෙක් බෝඩ් එකක් තියන් හිටියා. ඒකෙන් යම් කිසි අදහසක් ආවා. ඉතින් එහෙම තමයි ලෝකෙ දිහා බලන විදිය ගොඩක් වෙනස් වෙනවා. එතකොට තමා කරන දේ තමාට රසවත් නම්, තමා කරන දේෙන් යම් කිසි වින්දනයක් ලබනවා නම්, ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. නිව්යෝක් කිව්වා මතක් වුණේ ටයිම් ස්ක්වයර් එකේ ස්පාසිලෝන් ප්‍රදර්ශනය කරනවා. ඒක ශ්‍රී ලාංකිකයන් විදිහට ඒක ලොකු ජයග්‍රහණයක්. ඔබට කොහොමද දැනෙන්නේ? වෙන රටක තමාගේ බ්‍රෑන්ඩ් එක ඒ ස්කේල් එකේ දකින්න කියන එක ඇඟට දැනෙනවා. මොකද වගේම ඇහුවේ, මොකද අපි ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම් වල, හොලිවුඩ් ෆිල්ම් වල අපි ඕක දැකලා තියෙනවා. ඉතින් එතකොට එහෙම එකක අපිත් දකින්නකොට ශ්‍රී ලාංකිකයන් විදිහට ටයිම් ස්ක්වයර් එක ගොඩක් ජනප්‍රිය තැනක්. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉන්දියාවේ ප්‍රොඩක්ට්ස් දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඒක ලොකුවට මාකට් කරනවා. ඉතින් ස්පාසිලෝන් වගේ බ්‍රෑන්ඩ් එකක් එහෙම දකිද්දි ලාංකිකයන් විදිහට අපිටත් ආඩම්බරයි. ඉතින් අපි ආසයි ඒකේ අයිතිකරුවා විදිහට ඔබට ඒක කොහොමද දැනෙන්නේ? ඒක ලොකු සතුටක්. ටයිම් ස්ක්වයර් එක විතරක් නෙවෙයි, මට මතකයි පළවෙනි වතාවට අවුරුදු 12කට ඉස්සෙල්ලා අපේ බිල් බෝඩ් එකක් ඉන්දියාවේ ලින්කින් රෝඩ් එකේ උඩට යනවා. මම ඇයි බලන් හිටියා. පුදුම සතුටක් දැනෙන්නේ අපි දැන් මෙතන කියලා. ඒත් එක්කම අපි රටින් රට යන පාර මෝල් එකට ගිහිල්ලා හෝ ෂොපින් ස්ට්‍රීට් එකට ගිහිල්ලා ඇවිදින් අද ස්පාසිලෝන දකිද්දි ලොකු සතුටක් ලැබෙනවා. අපිට විතරක් නෙමෙයි, අපිට ගොඩක් පින්තූර අරන් එවනවා. මේ අපේ අනිත් ලාංකිකයෝ අපේ ස්පාසිලෝන් අවුට්ලට්ස් දැක්කම ලෝකෙ වටේට. ඉතින් ලොකු ආඩම්බරයක්. අනිත් එක ලොකු සතුටක් අපේ රටේ යම්කිසි ඐඩෙන්ටිටි එකක් අපිට ලෝකට ගෙනියන්න පුළුවන් කියන එක. මොකෝ ස්පාසිලෝන එක ඇතුළට යනවා කියන්නේ මේ අපේ රටේ දේවල්
ගොඩක් විඳිනවා කියන එකත් තමයි ඉතින් ඒක ලොකු සතුටක්. ජීවිතේ සාර්ථක කරගත්ත දියුණු වෙච්ච අයත් එක්ක කරන කතා බහ කොච්චර වෙනස්ද කියලා ඔබට මේ වැඩසටහනේදී අදහසක් ගන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ පාඩු සිද්ධ වෙලා තියෙනවද? පාඩු සිද්ධ වෙනවා. බිස්නස් කියන්නේ ඒකයි, ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ ඒකයි. සමහර අපි කරන රේන්ජස් හරියන්නේ නැති වෙන්න පුළුවන්, සමහර රටවල් වලට ගියාම ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. පාඩු සිද්ධ වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ව්‍යාපාරික ලෝකේ. පාඩු වලට වැඩි ලාභ කරගෙන යන්න පුළුවන් නම් තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒක සාර්ථකව අපි කරගෙන යනවා. පාඩු සිද්ධ යම් කිසි පොඩි පොඩි වශයෙන් හවත් පාඩු සිද්ධ කරගෙන යන්න ගිය නැති බිස්නස් එකක් හොයන්න නැහැ. මෙහෙම එකක් තියෙනවනේ කියන්න මවත් එන්න. ලීගල් බිස්නස් එකක් මේ. ඉතින් ඒක මේ ව්‍යාපාරික ලෝකේ සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක ඒක ඒකත් ඉතින් ව්‍යාපාරිකයෙක් හැටියට විඳින්න ඕනේ ප්‍රෙෂර් එකක්. හැබැයි ඒ ඒක බැලන්ස් කරගෙන යන්නේ එකෙත් තියෙනවා වෙනම එකක්. හරි, ශලින් බාලසූරියගේ මීළඟ බිස්නස් එක මොකක් වෙයිද? අදහස් ගොඩක් තියෙනවා. මම අනිත් අයගේ බිස්නස් වලත් සම්බන්ධ වෙනවා වෙලාවෙන් වෙලාවට. මම ස්ටාර්ටප් කවුන්සිල් එකක් කියලා තියෙනවා, ඒකේ චෙයාර්පර්සන් හැටියට වැඩ කරනවා. ඒකේ ලංකාවේ ගොඩක් ස්ටාර්ටප්ස් එක වැඩ කරනවා. ඒගොල්ලන්ට ඉස්සරහට යන්න, ලංකාවේ පිටට යන්න කරන්න පුළුවන් දේවල් කරනවා. ඉතින් ඒ මත යම්කිසි දේවල් එන්න පුළුවන්. අපේ කම්පනියක් හැටියටත් ස්පාසිලෝනිය කරන දේවල් ගොඩක් විහිදිලා තියෙනවා. අපි දැන් හෝම් ඇරේන්ජ් එකක් කළා තියෙනවා. පිගං, කෝප්, කුෂන් ඒ සියල්ලම තියෙනවා එතන. තව ෆැෂන් සයිඩ් එකට යන්න තියෙනවා, රෙස්ටොරන්ට් සයිඩ් එකට යන්න තියෙනවා. ඉතින් ගොඩක් දේවල් වෙනවා. එක දැන ඉන්නේ නැහැ, එච්චර තමයි කියන්න පුළුවන්. එන එක තැන ඉන්නේ නැතුව වෙනස් වෙන්න තමයි බලන්නේ. වෙනස් වෙනවා, ඉස්සරහට යනවා. හරි, අවසාන ප්‍රශ්නය. දැන් වෙනස් වෙවි ඉස්සරහට යද්දී ගොඩක් කලාවට ඔබට වැඩ කරන්න වෙන්නේ අපි කියනවානේ මේ යං ජෙනරේෂන් එක එක්ක කියලා. ඊළඟට එන එක තමයි මේ යං ජෙනරේෂන් එකට සමහර දේවල් තේරෙන්නේ. අර දැන් අපේ වගේ නෙමෙයි ඒගොල්ලෝ හිතන පතන විදිය වෙනස්. එක්කෝ කෑ කරන්නේ නැහැ ගොඩක් ලාට, ගණන් ගන්න නැහැ ඔන්නෝම කියලා කියනවානේ. ඔබ කොහොමද මේ ජෙනරේෂන් C එක දකින්නේ? මම ඒ යං ජෙනරේෂන් එක කම්මැලි, ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ, ඒගොල්ලොන් අගයක් නැහැ කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. මම වැඩ කරන්නේ ගොඩක් මගේ මාකටින් ටීම් මේ ඔෆිස් එකේ ඉන්නේ. මෙතන 90 ගානක් 100කට ලඟ වෙන ඉන්නවා. හැමෝම 27කට වැඩි අඩු කට්ටිය ඉන්නවා. 20 ඉඳන් ඉන්නවා කට්ටිය. මේගොල්ලෝ එක්ක වැඩ කරන එකට මම හරි ආසයි. ඒගොල්ලන් එක වැඩ කරන විදිය වෙනස් කරන්න. මේ යං මේ මේ යං ජෙනරේෂන් එක කම්මැලි, හරියට වැඩ කරන්නේ නැහැ, මොටිවේෂන් නැහැ කියන්නේ ඒගොල්ලන් එක්ක වැඩ කරන්න හදන්නේ අපිත් එක්ක වැඩ කරපු විදියට. ඒක හරියන්නේ නැහැ. ඔයාලට පඩියක් දෙනවා වැඩ කරන්න කියන එක හරියන්නේ නැහැ. මේ යං කට්ටියත් එක්ක හොඳින් වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන් ඉන්ස්පයර් කරන්න. ඒගොල්ලන් ඉන්ස්පයර් කරන්න ඕනේ. ඒගොල්ලන් කරන රැකියාව ගැන ඒගොල්ලන්ගේ ආඩම්බරයක් තියෙනවා. ඒගොල්ලන් කරන වැඩ ගැන ඒගොල්ලන්ගේ ආඩම්බරයක් තියෙනවා. ඒගොල්ලන් කරන වැඩෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන ඒගොල්ලන් දැනන් ඉන්නවා. අපි කොහෙද යන්නේ, අපි එකට යන්නේ කියන එක ඒගොල්ලන් දැනන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ඉන්වෝල්ව් කරගෙන ඒගොල්ලන් එක්ක ගමන යනවා නම් සම්පූර්ණයෙන් වෙනස් ඒගොල්ලන් වැඩ කරන විදිය. අයි මම ආසයි තරුණ කට්ටියත් එක්ක වැඩ කරන්න. මගේ වයස කට්ටියත් එක්ක වැඩ කරනවට වැඩිය මොකෝ ඒගොල්ලන්ගේ තියෙන අර එනර්ජි එක, ඒගොල්ලන්ගේ තියෙන පැෂන් එක පඩියට වැඩ කරන මිනිස්සුත් එක මැච් කරන්න බෑ. හරි, අපි ස්තුතිවන්ත වෙනවා ඔබට අපිත් එක්ක මේ කතා බහත් එකතු වෙච්ච ගැන. අවසාන වශයෙන් ව්‍යාපාරික ලෝකයට එන්න බලාපොරොත්තු වෙන හෝ දැනට ව්‍යාපාරයක් කරගෙන ඉන්න අයට ඔබට දෙන්න පුළුවන් සරල කෙටිම උපදෙස මොකක්ද? කෙටිම උපදෙස තමයි ලෝකෙ දිහා හොඳට ව්‍යුත්තව බලන්න. අපි ඉන්න ලෝකේ දිනෙන් දින වෙනස් වෙන ලෝකයක්. ඒ ලෝකෙ තමයි තමාගේ පාරිභෝගිකය ඉන්නේ. ලෝකෙ වෙනස් වෙනවත් එක්කම පාරිභෝගිකයා වෙනස් වෙනවා. ඉතින් තමා කරන බ්‍රෑන්ඩ් එක, සර්විස් එක ඒ වෙනස් වෙන පාරිභෝගිකයාට අදාළ වෙන්න ඕනේ. ඒ අදාළත්වය නැති වෙච්ච දවසට තමයි තමාගේ බ්‍රෑන්ඩ් එක ෆේල් වෙන්නේ. ඉතින් ඒ අදාළත්වය රැකගන්න, ලෝකෙ දිහා විවෘතව බලන්න, පාරිභෝගිකයා ගැන විවෘතව බලන්න, තමා වෙනස් වෙන්න පැකිලෙන්න එපා. ස්තුතියි ඔබේ කාර්යබහුල වෙලාවෙන් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන වෙලාව වින් කරගත්තට. ඉතින් අපි
තවත් දවසක තවත් වැඩසටහනකින් එනම් හම්බ වෙමු. බොහොම ස්තුතියි.